කතරගම දේවාලයට ගියාම දකුණ දේව රූපේ නෙවෙන්නේ නේ. නමුත් මේ කතරගම දෙවියෝ. ඔව්. මේ තමයි මුරුගන්. මේ මේ දිව්‍යංගේ පින්තූරේ මේ වගේ පින්තූරු මේක තමයි යථාර්ථවාදීව අපිට ඕන පින්තූරයක් එතනින් එහාට ගිහිල්ලා අත් මූණු 6ක් අත් 12ක් ඒතරක් මූණු 6ක් අත් 12ක් නැද්ද කතරගම දෙවියන්. එහෙම කියන්න පුළුවන් කමක් මම එහෙම කියන්න යන්නේ නැහැ. කෙනෙකුට තර්ක කළා අහන්න පුළුවන් කතරගම දෙවියන් ඇත්තටම මූණු 6ක් සහ අත් 12ක් තිබුණේ නැද්ද? දැන් ඔය සම්පත් අහනෝ විදියට. අපි පුරුදු වෙච්ච දෙයක් නෙමෙයි. මේ ඇවිල්ලා මේ කාම දේනු කියලා තමයි කියන්නේ. මේ එළදෙන. මේ කාම දේනු කියන්නේ කවුද? මේ කාම දේනු කියන්නේ ලක්ෂ්මී දේව මෑණියන්ගේ වාහනය. ඇයි අද ඉන්දියාවේ මේ කාම දේනුවට මෙච්චර ආදරය භක්තියක් තියෙන්නේ? මේ කොච්චර මේ කාම දේනුවට ඉන්දියන් ජාතිකයෝ ආදරය කළාද කියනවා නම් අදත් අපි යම් යම් ප්‍රාන්ත අරගෙන බැලුවම ඒගොල්ලෝ ඒ ප්‍රාන්තවල එළදෙන ගේ ඇතුලේ නිදා ගන්නවා. ඒ මිනිස්සු පිලේ නිදා ගන්න හේතුවක් තියෙනවා. මොකද මේ කාම දේනුව එක්තරා කාම දේනුව කියන්නේ විශ්ව දෙවියෝ ගැරන්ඩියෙක් නොවි සියලු මාත්ම ලබලා තියෙනවා කියලා අපි කියනවා. ඒ දේව පුරාණෙත් එහෙම තියෙනවා. ඒතර ගැරන්ඩියෙක් නොවි ඒ ලැබපු ආත්මවලදී එක්තරා ආත්මයකදී විෂ්ණු දෙවියෝ නාගයෙක් වෙලා ඉපදුනා. මේ නාගයෙක් වෙලා ඉපදුණු ආත්මේදී සෙනසුරු මුගටියා වෙච්ච සෙනසුරු මේ විෂ්ණු දෙවියන්ව ඝාතනය කරන්නට ඒ කියන්නේ මරන්න බලාගෙන ඉන්නවා. දැන් මේ ආත්මෙදී නාග ඒ කියන්නේ නාගයා වෙච්ච විෂ්ණු දෙවියන්ට එළියට එන්න බෑ කුබසෙ. මේ කාමදේනු මේ ධනලක්ෂ්මී දේව මෑණියන්ගේ වාහනය කාමදේනුගේ කිරි අපි කියනවා පෑ 24ම එරෙන්න ගත්තා. ඒ කිරි බීලා තමයි මේ විෂ්ණු කියන නාග ආත්මේ ජීවත් වෙන්නේ. ඒ කලගුණ සැලකීමක් වශයෙන් තමයි අද ඉන්දියාවේ මේ එළදෙනට මෙච්චරම ප්‍රබලම අවස්ථාවක් ලබලා දීලා. අද ඉන්දියාවේ ගව ඝාතනය සහ පුරා තහනම් වෙලා තියෙනවා. මේක තමයි මේකේ තියෙන සත්‍ය. මට කෙටි උත්තරයක් දෙන්න මහාචාර්යතුමා. දෙවියෝ හුඟක්ම ගනුදෙනු කරන්නේ මුදල් එක්කද? එහෙමනම් මේ සල්ලි ගොඩක් මුතුමැණික් ගොඩක් ළඟ තියන් ඉන්න දෙවියෝ කවුද? හෝ මේ තමයි කුබේර ලක්ෂ්මී. මං හිතනවා මේ පින්තූරු වහන්සේව ගැන කතා කරනවා නම් කවුද කුබේර ලක්ෂ්මී කියන්නේ? අපි කියනවා කුබේරන්. මේ කුබේරන් කියන්නේ මම හිතන විදිහට අද ශ්‍රී ලංකාවේ ජනතාව මේ කුබේරන් ගැන දන්නේ නැති දෙයක් මං කියන්න කැමතියි. මේ කුබේරන් කියන්නේ අපි කියනවා දෙවිවරුන්ට සල්ලි ලැබුණේ මැණික් රන් මිනි මුතු වගේ සියලුම දේම තිබුණේ මේ කුබේරන් ගාව. මේ කුබේරන් කියන්නේ කවුද? මේ කුබේරන්ගෙන් ණයට තමයි මේ සෑම දෙවිවරුම ඒගොල්ලොන්ගේ වැඩ කරගන්නත් ගත්තා. දැන් අපි මේ තිරුපති සංකල්පය ගැන කිව්වහම කතාවක් තියෙනවා. මේ තිරුපති විෂ්ණු නාරායන දේව සංකල්පය තියෙන්නේ මෙහෙම දෙයක්නේ. give and take නේ. දුන්නොත් මම දෙනවයි කියන එක දීම සහ ගැනීමක් නේ. දෙවියන්ට අපි ගිහිල්ලා අපි සල්ලි දානවා. දේව පුරාණයේ කියලා තියෙනවා මේ දෙවිවරු සල්ලි ණයට ගත්තයි කියලා. මේ සල්ලි ණයට ගත්ත දෙවිවරු මේ ණය ගෙවා ගන්න බැරි වෙලා තිනවා මේ කුබේරන්ට. එතනදී දැන් ඒගොල්ලෝ කියනවා මේ තිරුපති දේව සංකල්පය ගත්තම අපි දකිනවා මේ තිරුපති කියන්නේ මුදල් ආකරයක්. අදත් ඒ ණය ගෙවනවා කියන සංකල්පේ තමයි ඉන්නේ. ඉතින් ඒක තමයි මම කියන්න කැමති මේ කුබේර කියන දේව ආත්මයට තමයි සියලුම දේවල් තිබිලා තියෙන රන් මිනි මුතු මැණික් සහ ඒ මුදල් තිබිලා තියෙනවා. අපි රාධා ක්‍රිෂ්ණ හඳුනාගන්නේ පෙම් යුවලක් හැටියට නේද? ඔව් ඔව්. ඇයි ආදරවන්ත යුවලකට දේව සංකල්පයක් ආරූඪ කරන්නේ? මේ කවුද? මේ විෂ්ණු ලක්ෂ්මී. අපි කියනවා අපි ආදරවන්තේ අපි කියනවා රාධා ක්‍රිෂ්ණ. රාධා ක්‍රිෂ්ණ කියන්නේ කවුද? අපි කියනවා මේ ආදරවන්තයෝ. මේ ආදරවන්ත දේව ආත්ම මේ තියෙන්නේ. මේ කියන්නේ අපි එදා ඉඳලම අරගෙන බැලුවොත් මේ ඉන්දියාවේ ඒගොල්ලෝ කියන්නේ මේ විෂ්ණු ලක්ෂ්මී කියන දේවාත්මේ තමයි මේ දිගටම යන්නේ. දැන් මෙතනදී මම කියන්න ඕනේ මේ ආදරවන්ත දේව ආත්ම තමයි මේ රාධා ක්‍රිෂ්ණ.